සුබ දවසක් අද අපි යන්නේ මිලාන් වලට අපි සාමාන්‍යයෙන් ට්‍රේන් එක තමයි ගන්නේ මේ ගොඩක් වෙලාවට නමුත් අද වෙනසකටත් එක්ක බස් එකේ තමයි අද අපි යන්නේ මිලාන් වලට මේ තියෙන අපි ආපු බස් එක දැන් පැයක විතර දුර අපි ආව තව පැය දෙකක් විතර අපිට යන්න තියෙනවා විනාඩි 10කට විතර අවුතු ග්‍රිල් එකක් ළඟ නැවතුවා මේ ටොයිලට් යන කට්ටියට සිගරට් බොන කට්ටියට पड़ी ब्रेक के नवत्न मे गुड दूर पेन वे अवत बलू अभी मुना बल पुल गुड अद इन अमेन वीडियो क्लिप आयदा तुनागिया बोलोन्या वाले इंदा मिलानो वाले इंद अरती इन सुधु पाट बस से केता मैं आप यहाँ आए इससे लम्हा आप दो ओमे का बल अंडे 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 में तो नहीं जाऊँ मेट्रो बस से कक्तरी पौड़ी बस से अक्ता गांडो ने ताम हारी है तो मुझे अंडे आप बालों मु कोई दिए टे अंडा पुलों हितपो दिए टे में වෙලා උදේ 8 වුණාට ලයිට් දාලා රෑට යනවා වගේ පේන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් රේල්වේ සිස්ටම් එක. එහෙම නැත්නම් පොළොවට යටින් ගමන් කිරීමේ හින්දා තමයි. මම හිතනවා ඒක ට්‍රැෆික් ජෑම් වලටත් හොඳම විසඳුමක් කියලා. मेट्रो बस बस अदाड़ी पहालों का दहाक दूर मेतन एलियट गीयमें बल टिकटे टिकटे पंच मेट्रो कारगण मंकी अत एलियट एंड दीयने मैं पड़पे नग्गेगा दूम तीयन पंपेन ना කැටියම් නිසා මූර්ති නිසා මිලානෝ දුවම එකේ ලස්සන කියලා නිම කරන්න බැරි තරම්. ඒ ලස්සන ඔයාලටත් පෙන්වන්න මම පුළුවන් උපරිමෙන් උත්සාහ කරනවා. පල්ලිය ඇතුළට යන්න ඉස්සෙල්ලා අපි මේ හදන්නේ රූෆ් ටොප් එකට යන්න. इंफॉर्मेशन देने तेनिंग की वे अभी टे एविडिएट याने का गोड़ा क्लेसी किया मुको तो उड़टम गिया मा इतनी पाल्ली अतुल टे बहिंद लेसी नेत्तम पाल्ली बालंड आय दिग पोली में का अभी टे इंडस इत्ते बेनो मंगोगलां टे रेकमेंड करनो ओगोलो मिलानो दुओ में का बालंडे आनो ना ऑनलाइन टिकट डाला यान रखिएगा मुको तो ऑप्शंस गोड़ा क्तियर निसा ओयाला टे निदहासे कैमती ऑप्शन ने का तोरा गांड पुलवा ओगोलो फैमिली अक्वागे नेत्तम ग्रुप पे अक्वागे आनो ना गोड़ा डिस्काउंट उत्तीयनो ඉතින් රූෆ් ටොප් එකට ගොඩක් මේ විදියට පඩිපෙල් වල ඇවිදගෙන යන්න ඕනේ. වැඩි හිටි කෙනෙක්, පුංචි බබෙක් ඉන්න කෙනෙක් වගේ නම් ලිෆ්ට් එක පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ලිෆ්ට් එකටත් පුංචි ගෙවීමක් කරන්න ඕනේ. හැබැයි මේ විදියට යනවට වඩා ඒ විදියට යන එක ගොඩක් පහසුයි. මිලානෝ පල්ලිය කියන්නේ කැටයම් වලින් මූර්ති වලින් පිරිච්ච එකක්. किसीम भित्तिया हिस्सो प्लेन नति तर रूफ टॉपेट पड़पेल गुडाकन तम एंडो टीका महंसी हेबै उड़टापम ए महंसिये नेतटम नतिवेलागे तर मिलानोपाल्ये एतटम इतरम्मल असुना මේ තියෙන්නේ මිලානෝ පල්ලිය උඩ ඉඳන්
පල්ලෙහ බලපුවම මිනිස්සු පේන විදිය. හැබැයි අපි තාම උඩටම නැගලත් නැහැ. ඔගලන්ට හිතා ගන්න පුළුවන් නේද මිලානෝ පල්ලිය කොච්චර විශාලයිද කියලා. දැන් අපි ඉන්නේ රූෆ් ටොප් එකේ. එහෙම නැත්නම් මිලානෝ පල්ලියේ වහලේ මුදුනේ. මෙතනට මිලානෝ සිටි එක ගොඩාක් ලස්සනට පේනවා. ඔයාලට මේ පේනවා වගේ හැම උස කණුවක කෙළවරක් මූර්තියක් ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. මේ පල්ලියේ ඉහළින්ම තියෙන්නේ මදොන්නා ස්ටැචු එක. එහෙම නැත්නම් මරියතුමියගේ ප්‍රතිමාව. 1774 දී අහසේ දිලෙන තාරකාවක් විදියට ඒ ස්ටැචු එක හදලා තියෙනවා කියලා තමයි කියවෙන්නේ. ඉතින් ইনফরমේෂන් දෙන තැනින් කිව්වා වගේ මෙතනින් කැතීඩ්‍රල් එකට බහින එක තමයි ගොඩාක්ම ලේසි. මේ ඔයගොල්ලෝ දකින්නේ ලස්සනම ලස්සන මිලානෝ දෙව්මැදුර ඇතුළ. මිලානෝ දෙව්මැදුර හදන්න අරන් තියෙන්නේ 1386. හදලා නිම කරලා තියෙන්නේ 1965. ඒ කියන්නේ අවුරුදු 600ක කාලයක් ඉදිකිරීම කටයුතු කරලා තියෙනවා. මිලානෝ දෙව්මැදුර තමයි ඉතාලියේ තියෙන ලොකුම දෙව්මැදුර. යුරෝපයේ තියෙන දෙවනියට ලොකුම දෙව්මැදුර. ඒ වගේම ලෝකෙන් ගත්තොත් තුන්වෙනියට ලොකුම දෙව්මැදුර. ලෝකේ ලොකුම දෙව්මැදුර වෙන්නේ වතිකානුවේ තියෙන අපි කවුරුත් දන්න දෙව්මැදුර. 1386 දී ජියාන් ගලයාත්සෝ විස්කොන්ති විසින් තමයි ඉදිකිරීම කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. මිලානෝ දෙව්මැදුර බලන්න මිලියන 5කට වැඩි ජනතාවක් අවුරුද්දකට එනවා කියලා තමයි සඳහන් වෙන්නේ. වර්ග කිලෝමීටර් 11700ක් වෙන මේ පල්ලියේ එකවර මිනිස්සු 40000කට වැඩි ප්‍රමාණයක් දාන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. පල්ලිය බල්ලා එළියට එද්දි මිනිස්සු ගොඩකින් පියස්ස දුවමු එක මේ වගේ පිරීලා තිබුණා. දැන් අපි මේ ඇතුල් වෙන්නේ ඉතාලියේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම තියෙන පැරණිම shopping mall එකට. ඒක නම් කරලා තියෙන්නේ ඉතාලියේ පළවෙනි රජුරෝ වෙන දෙවන වික්ටෝරියෝ එම්මානුවෙල් රජුගේ නමින්. තවත් විශේෂයක් වෙන්නේ මේ බිල්ඩින් එකේ වහල ගොඩක් දුරට වීදුරු වලින් තමයි හදලා තියෙන්නේ. Dior, Prada, Gucci, Louis Vuitton වගේ ගොඩක් high-end brands මේ shopping mall එකේ බලා ගන්න පුළුවන්. San Marino වල වගේ අදත් ලස්සන wedding couple එකක් ඉන්නවා මෙතන photo ගන්න ගිහලා. දැන් San Marino ඔයගොල්ලෝ video එක බලුවා නම් ඒකෙත් හිටියක් අපේ Rome video එකෙත් තිබුණා. අද මිලාන් වලටත් ඇවිල්ලා තියෙනවා වෙඩින් කපල්. කොස්සෝ. ග්‍රාසෙ. මං ගන්නද කියලා ඇහුවා ගන්නයි කිව්වා ඒගොල්ලෝ ආසාවෙන්.
ප්‍රාදායක ළඟ අඳුම් වගේක් තියෙනවා ගණන් එක සතියක් ඉන්නවා ඒ කට්ටිය ගියාට පස්සේ ගණන් ටික කියන්න පුළුවන් ඒක දෙක තුන සිල්ව කලර් එක 6700 මේ බ්ලැක් කලර් එක 13500ක් වෙනවා අර හෑන්ඩ් බෑග් එක 3500ක් වෙනවා ෂූ දෙක 1000ක් වෙනවා යුරෝ 1000ක් වෙනවා ඒකේ රුපියල් ගාන මම දාන්න ඔබලන්ට ලේසි වෙනවා දැන් තව දෙයක් විශේෂ දෙයක් තියෙනවා මේ ගැලරිය එකේ තව විශේෂ දෙයක් තියෙනවා මේ මම තව චුට්ටකින් පෙන්වන්නම් එතනට ගිහිල්ලා ඒ සතාගේ ඇඟ උඩ කැරකුණාම මේ මොකක්ද කියන්නේ මේ සුබ ලක් එකක් තියෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ සුබයි කියන්නේ मिनुसुन वाला कैरी लगी है नेचर मिनुसु යුරෝපයේ ඇතුළු ගොඩක් රටවල්වල පාරේ ඉඳන් මේ වගේ මියුසික් කරන මිනිස්සු දැක ගන්න අපිට පුළුවන්. ෂොපින් මෝල් එක බල්ලා ඉවරනට පස්සේ අපි දැන් මේ පයින් ඇවිදගෙන යන්නේ ලස්සන කාසල් එකක් බලන්න. අපි හැදුවේ එක මෙට්‍රෝ එකේ යන්න. නමුත් Google එකේ සර්ච් කරපුවම අපිට තේරුණා ඒ දුර පයින් ඇවිදගෙන යන්න පුළුවන් කියලා. ඊට පස්සේ වටපිටාව තියෙන ලස්සනත් බල බල අපි පයින්ම කාසල් එක බලන්න ගියා. සිටි එකකින් තවත් සිටි එකකට ගොඩක් දේවල් වෙනස් නිසා එක සිටි එකක ඉන්න කට්ටියක් අනිත් සිටි එකට ගිහිල්ලා ඒ සිටි එකේ තියෙන ලස්සන බලන්න ගොඩාක් ආසයි. මේ තියෙන්නේ කාසල් එකට ඉස්සරහින් හදලා තියෙන ලස්සන ෆවුන්ටන් එක. හවස් වෙද්දි මිනිස්සු ගොඩාක් ෆවුන්ටන් එකේ වටේට වෙලා නිදාසේ කතා කර කර හිටියා. මේ කාසල් එකේ නම කස්තෙල්ලෝ ස්ෆෝර්සෙස්කෝ. 15 වෙනි සතවර්ෂයේ ෆ්‍රාන්චෙස්කෝ ස්ෆෝර්සා විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දාසේ 17 සියවස්වලදී යුරෝපයේ තිබිලා තියෙන ලොකුම බලකොටුවත් මේක තමයි. දැන් නම් මේ කාසල් එකේ තියෙන්නේ මියුසියම් හා ආර්ට් කලෙක්ෂන්ස්. ජෙන්ලි ජෙබ්බ්ලිට් කින් කම්පෝසින් කෝ යෝ
ලංකාවේ අටු කොස් තියෙන. ඒ වගේ තමයි සුද්ධ කරලා කන්න තියෙන්නේ. හරි රසයි. ට්‍රැම්ප් එක ආව රජකාරී රජකාල වාහනයක් වගේ අපිට ඉතින් වෙනසක් බොලොන්ජ මොකද අපි ඉන්න සිටි එකේ ට්‍රැම්ප් නැහැ ඒ නිසා හරිම වෙනසක් ඉතින් අපිට අපි පාදුව ගිහින් දිනනවා නමුත් මීට වඩා මේ ගොඩක් වෙනස් නේ මිලානෝ ගොඩක් දේවල් අපි බැලුවා දැන් මේ මෙට්‍රෝ එක ගන්න දෙවිත් තියෙන්නේ විනාඩි 10ක විතර දුරක් අපිට මෙට්‍රෝ එකේ යන්න තියෙනවා ඊට පස්සේ ෆ්ලික්ස් බස් එක අරගෙන පැය 3ක් අපේ සිටි එකට යන්න ඕනේ ඉතින් අදට බ්ලොග් එක අපි මෙතනින් ඉවර කරනවා වෙන තැනකින් වෙන බ්ලොග් එකකින් හම්බෙමු එහෙනම් ඔයාලට සුබ දවසක්